නිසි රිසි දේම ඔබට සමීප කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විශේෂයෙන්ම දැයේ මහා සංස්කෘතික මංගල්‍යයන් තුලදී ඒ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් මේ සංස්කෘතිය ඉහළට ඔසවා තබන්න අවැසි සෑම මාධ්‍ය මෙහෙවරකම නියැලෙනවා විශේෂයෙන්ම ඒ අතර සූර්ය මංගල්‍යයට බක්මහේ මේ අලුත් අවුරුදු මංගල්‍යයට ලැබෙන්නේ සුවිශේෂ තැනක් අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යයේ අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන මොහොතක අපි ඒ පිළිබඳ එහි පෙර සූදානම කොහොමද මේක සංවිධානය වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්ද ජීවිතයට අලුත් බවක් නැවුම් බවක් ගෙන එන සහ ජීවිතයේ දෙස ගෙවෙන කාලයට සාපේක්ෂව අලුත් විදිහට බලන්න මගපාදන කාලවකවානුවක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් ඒ නිසාම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මෙවර 2023 සූර්ය මංගල්‍යය ඔබට අප්‍රේල් මාසේ 13 14 දෙදින පුරා අලුත්ගම කළුආමෝදර මොරගල්ල මහරාජා රෙස්ටුරන්ට් අසල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් ගෙනෙන්න සියලු කටයුතු සෝදානම් කළා තිබෙනවා. ඒ පිළිබඳ සංවිධානය නැත්නම් මේක පවත්වන්නේ කොහොමද? මේ සියලු කටයුතු පිළිබඳව ඔන්න අපි කතා බහ කරන්න සූදානම්. අපි තාම ගෞරව පෙරදරිව ආරාධනා කළ අපේ මැදිරියට දීවර රාජ්‍ය අමාත්‍යතුමන් පියල් නිශාන්තද සිල්වා මැතිතුමන්ට සුබ දවසක් ඔබතුමාට. ඒ වගේම තමයි බේරුවල ප්‍රාදේශීය ලේකම්තුමා රංජන් පී පෙරේරා මැතිතුමා සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක්. කළුතර කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී 1 RM දුමින්ද රාජපක්ෂ මැතිතුමත් අපිත් එක්ක එකතු වෙනවා. සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක්. ගරු අමාත්‍යතුමන් වෙත තමයි ඔන්න මුලින්ම අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගෙවා දබඹු කාලවකවානුවට සාපේක්ෂව තවමත් අභියෝගාත්මක කාලවකවානුවක ඉන්නේ. ඒ අභියෝග ජය අරගනිමින් රටක් විදිහට ලෝකයට යන්න මේක හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම කොහොමද මේ අලුත් අවුරුද්දත් එක්ක අපි අපේ රටේ සංවර්ධනයේ අනාගතය ගැන කතා කරන්න කියන කාරණාවටත් හොඳ මඟ පෙන්වීමක් ලැබෙන අවස්ථාවක ඉඳලා තමයි අපි මෙවර සූර්ය මංගල්‍යයේ සමරන්නේ. දීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමනි ඇත්තටම මේ ප්‍රදේශය තෝරා ගැනීම සහ ඒ සංවිධාන ශක්තිය ගැන අපි මුලින්ම ආරම්භයේදීම සඳහන් කරමු. ඔව් අමිල විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මෙවර සූර්ය මංගල්‍යය අපේ හෙළේ මහ දැවැන්තම මංගල්‍යය බේරුවල ප්‍රදේශයට ලබා දීම සම්බන්ධව අමිල ස්වාධීන රූපවාහිනී සේවයේ ගරු සභාපතිතුමා ඇතුළු ඒ සීලුම දෙනාටම මගේ ගෞරවය අපේ සමස්ත ජනතාව වෙනුවෙන් මුලින්ම පුද කරනවා. ඒ වගේම තමයි මේ කටයුත්ත මොකද අපේ කම අපේ ඊළඟ પરම්පරාවට ලබා දෙන්න නම් අපි මං හිතන්නේ විවිධ වැඩසටහන් සංවිධානය කරන්න ඕනේ. ඉතින් එවැනි අවස්ථාවකදී මට හිතුණා විශේෂයෙන් අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම සංචාරක අමාත්‍යාංශයේ ඒ වගේම පොලිස් අධිකාරී අපේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලය බේරුවල ප්‍රාදේශ සභාව මේ වගේ මේ ඒකාබද්ධ ප්‍රවේශයෙන් මේ අපේ ඊළඟ પરම්පරාවට අපේ කම ලබා දෙන්න ඕනක අපේ සංස්කෘතිය පිළිබඳව අපේ තියෙන ජන ක්‍රීඩා පිළිබඳව ලබා දෙන්න ඕන කියලා. ඉතින් එවැනි අවස්ථාවක තමයි මේ අවස්ථාව උදා වුණේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ බේරුවල කියන්නේ මොරගල්ල වෙරළ තීරයේ ගෝල්ඩන් මයිල් රන් සැතපොම කියන නමින් හඳුන්වන්නේ සංචාරක මහා දැවැන්ත කලාපයක්. ඉතින් මේ කලාපයේ අපිට සංචාරක ආකර්ෂණයක් හැටියටත් මේ කටයුත්ත ඉතාමත්ම සුදුසුයි කියන එක තමයි මම තීරණය කරේ. ඒ තීරණයත් එක්ක තමයි අපි සීරු දෙනා ඒකාබද්ධ වෙලා මේ වැඩසටහන සංවිධානය කරේ. ඒක නිසා මේ වන විට ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් අපි සීරු දෙනා ඒකාබද්ධ ප්‍රවේශයෙන් දැන් සංවිධානය කරලා තියෙනවා. මොරගල්ල වෙරළ තීරයේ වෙනස්ම අත්දැකීමක් මේ වර සූර්ය මංගල්‍යයත් එක්ක ඔබට අත්විඳින්නට හැකියාව ලැබේවි. එවෙනුවෙන් පූර්ව ප්‍රචාරක පටි ඔබ දකිනවා කොහොමද මේ අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යය ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ කියන කාරණාව බෙරුවල ප්‍රාදේශීය ලේකම්තුමා රංජන් පී පෙරේරා මැතිතුමනි ඇත්තටම මේ ප්‍රදේශයේ අර ගරු අමාත්‍යතුමා කිව්වා වගේම මේ ප්‍රදේශයේ තිබෙන සංස්කෘතිකාංගවලටත් ඉහළ වටිනාකමක් ලැබෙන කාලවකවානුවක් කොහොමද මේ සංවිධානය වෙන්නේ? ඔව් අමිල මහත්මයා අපි ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා රූපවාහිනී ITN රූපවාහිනී සංස්ථාවට මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම ඇමතිතුමා මේ සම්බන්ධයෙන් අපිට දැනුවත් කරලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මේ කටයුතු බාර දුන්නා. මොකද කළුතර දිස්ත්‍රික්කයේ පුරාම මේක ඒකාවන් පවත්වන්න ඕන නිසා
එතකොට බේරුවල ප්‍රාදේශීය ලේකම් හැටියට අපේ බේරුවල කොට්ටාසයේ මේ මෙවැනි අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. මොකද මෙහි බේරුවලට සුවිශේෂී ආවේනික යම් යම් ක්‍රීඩාත් එක්ක මේ මේ පවත්වන සූර්ය උදානය විශේෂ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒතර අපේ රටේ පහුගිය කාලේ පැවති ආර්ථික ආගාධයත් එක්ක දැන් මේ ආගාධයෙන් මිදිලා යම් තරමකට එන්න උත්සාහ කරනවා. දැන් සංචාරකයෝ අපේ රට ගලාගෙන එනවා. ඒතර ඒ අතරේ මේ ලැබුණු අවස්ථාව ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. මේ සඳහා අපි බේරුවල කොට්ටාසයේ තියෙන කළුතර දිස්ත්‍රික්කයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගත්තා. ඒ වගේම අපේ බේරුවල කොට්ටාසයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගත්තා. ඒ වගේම මගේ කාර්යාලයේ ඉන්න ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඒ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සියලු දෙනාම සම්බන්ධ කරගනිමින් මේ එකමුතුව මේ කටයුත්ත කරන්න ඕන කියන එක තිබුණා. මොකද මේකට අපිට ලැබිලා තියෙන විශේෂ අවස්ථාව. ඒ විශේෂ අවස්ථාව නිසා බේරුවල කියන කොට්ටාසය ලංකාව පුරාම ලෝකේ පුරාම පතරවන්න මේක හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවට තමයි අපි මේ ප්‍රවේශය ලබා ගත්තේ. කළුආමෝදර මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් 2023 ITN සූර්ය මංගල්‍යය ඔබ වෙත ඉතාම උත්කර්ෂවත් අන්දමින් ගෙන එන්න සූදානම්. එහි සූදානම පිළිබඳව තමයි අපි මේ කතාබහේ නියලිලා ඉන්නේ. අපි කතා කරමු තවත් විරාමයක් ලබාගෙන. කාලයක් ගෙවිලා උදා වෙන අලුත් කාලය අපේ ජීවිතවලට අලුත් සිතුවිලි හැඟීම් සමුදායක් අරගෙන එනවා. මේ ගිම්හාන කාලයේ ගෙවිලා උදා වෙන වසන්තය ලෝකයේ අනෙක් රටවලටත් වඩා ඉහළින් සමරන්න ශ්‍රී ලාංකේය අප සූදානම්. මේ අපේ සංස්කෘතියේ මහා මංගල්‍යය සූර්ය මංගල්‍යය එළඹෙන නිසාවෙන්ම ස්වාධීන රූපවාහිනිය මේ දැවැන්ත සංස්කෘතික මංගල්‍යය ඉතාම උත්සව ශ්‍රීයෙන් ඔබ වෙත ගෙන එන්න සූදානම්. අප්‍රේල් මාසේ 13-14 දෙදින පුරා මොරගල්ල කළුආමෝදර වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් විශේෂ අත්දැකීමක් මෙවර සූර්ය මංගල්‍යයට සමගාමීව ගෙනෙනවා. අපි ඒ පිළිබඳව තමයි කතාබහ කරමින් ඉන්නේ. දැන් මෙවැනි දැවැන්ත කටයුත්තක් ගෙනෙද්දි මේ ප්‍රදේශයට ජනතාව එක්රැස් වෙනවා. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්තු ප්‍රදේශයක කොහොමද එහි ආරක්ෂක කටයුතු සහ ඒව සූදානම් වෙන්නේ කොහොමද කියන කාරණාවත් ඉතාමත් වැදගත්. කළුතර කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරි එක RM දුමින්ද රාජපක්ෂ මැතිතුමනි, කොහොමද ඇත්තටම මේ කාලවකවානුව තුළ ආරක්ෂක වැඩපිළිවෙල මේ සඳහා දක්වන දායකත්වය, අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. බොහොම ස්තුතියි අමිල. ඇත්තටම මෙම උත්සවය මොරගල්ල වෙරළ ආශ්‍රිතව තමයි සූදානම් කරලා තියෙන්නේ. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා මේ කටයුතු ස්වාධීන රූපවාහිනී සංස්ථාව සමග එකතු වෙලා කටයුතු සූදානම් කරලා තියෙනවා. ආරක්ෂාව සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව මගින් තමයි සියලුම ආරක්ෂක කටයුතු සූදානම් කරලා තියෙන්නේ. වත්මන් පොලිස්පතිතුමාගේ නියෝගා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නායර පළාත, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති කළුතර දිසාව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කළුතරගේ නියෝගා උපදෙස් අනුව තමයි මේ කටයුතු අපි සූදානම් කරලා තියෙන්නේ. අපි සියලු දෙනා දන්නවා පෞගිය වසර කීපය තුළ ඇත්තරම ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය තිබුණා. ඉන්පසු ඇතිවෙච්ච ආර්ථික ගැටලුත් එක්ක යම්කිසි පසුබෑමක ලක් වෙලා තිබිලා මේ වන විට යම්කිසි ආර්ථික වශයෙන් දියුණුවක් කරා ළඟාවීම පවතින අවස්ථාවක්. මග හිතන්නේ අවුරුදු කීපයකට පසු තමයි සිංහල හින්දු ජනතාව මේ අවුරුදු වලට සමනන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ විශාල සංඛ්‍යාවක් ජනතාවක් මේකට සහභාගී වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විදේශ ජාතිකයන් අමිල දන්නවා පෞගේ කාලය තුළ මොරගල්ල වෙරළ තීරයේ ඇත්තරම් පාළුවට ගිහිල්ලා තිබුණේ. මේ වන විට විශාල ප්‍රමාණයක විදේශ ජාතිකයන් ගාලා සංචාරක හෝටල් සම්පූර්ණයෙන් පිරිතිරි ගිහිල්ලා තියෙන තත්ත්වයක් තමයි පෙනියන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ වගේ කටයුත්තක් සංවිධානය කරනකොට විදේශීය ජාතිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් විය යුතුයි. මොකද යම් හේකින් යම්කිසි ප්‍රශ්නසහගත තත්ත්වයක් ආවොත් ඒ තත්ත්වය නැවත අපිට නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි සියලු දේ කටයුතු සූදානම් කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම ධීවර අමාත්‍යාංශය, අපි සියලු දෙනා එකතු වෙලා මේ කටයුත්ත ඉතාම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න සියලු ආරක්ෂක වැඩවල මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරියතුමන් පැහැදිලි කළා වගේ අර ටිකක් දිකු නිහඬියාවකට පස්සේ මේ හෙලේ මහා අසිරිය සමරන්නේ සබා දහම එවෙන්වෙන් සූදානම් වෙලා අපි දකින්න ජනතාව අතරත් ලොකු උනන්දුවක් තිබෙනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනිය විදිහට හෙලේ මේ මහා සංස්කෘතික මංගල්‍යය ඔබට ගෙනෙන්න කටයුතු මේ විදිහට සූදානම් කරද්දි දීවර අමාත්‍යංශයේ සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීම මග පෙන්වීම පිළිබඳවත් අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. දීවර රාජ්‍ය අමාත්‍යතුමන් පියල් නිශාන්ත මැතිතුමනි, දැන් ඇත්තටම මේ ප්‍රදේශය සංචාරක ආකර්ෂණයේ වැඩියෙන්ම දිනාගත්
ගත්තු ප්‍රදේශයක් අර ඔබතුමා කිව්වා වගේ গোল্ডන් මයිල් කියලා මේ ප්‍රදේශය හඳුන්වන්නේ. ඇත්තටම සංචාරක ආකර්ෂණයේ තව තවත් තහවුරු කරන්න මෙවැනි සංස්කෘතික මංගල්‍යයට හැකියාව ලැබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස? අමිල විශේෂයෙන්ම මේ අපි සංචාරකින්ට එහෙම නැත්නම් වෙනත් විදේශිකයන්ට අපි දෙන්න ඕනේ අපේ දේ. අපි වෙනත් රටකට ගියාට පස්සේ අපිට ඒගොල්ලෝ දෙන්නේ ඒගොල්ලොන්ගේ දේ. දැන් මේ අපට සිද්ධ වෙලා තියෙනවා අපේ කම සහ අපේ උරුමයන් අපි දරුවන්ට විතරක් නෙවෙයි අපි මෙච්චර හොඳ සංස්කෘතියක් තියෙන රටක් හොඳ මේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් කියන එක පෙන්වන්න හොඳම අවස්ථාවක් හැටියට තමයි මම හිතන්නේ මේ සූර්ය මංගල්‍ය මේ විදියට අපි සීළු දෙනා එකට එකතු වෙලා සංවිධානය කිරීම. මේ සුවිශේෂීම ලක්ෂණය තමයි මොකද මේ වෙනදටනම් අපි සූර්ය මංගල්‍යයක අපිට දක්නට ලැබෙන්නේ අපේ සිංහල මුස්ලිම් දමිළ මේ බර්ග මැලේ මේ අපි එක්කෝම අපේ රටේ තුල ඉන්න ජනතාව එකතු වෙලා තමයි මේ මේක සමරන්නේ. හැබැයි මේ සීළු දෙනාට අමතරව විදේශීය රටවල් වල ඉන්න විදේශිකයෝ ලංකාවට පැමිණි විදේශිකයින්ටත් විවිධ තරඟවලට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කරලා තිනෝ මේ සූර්ය මංගල්‍යය තුල. ඒ විශේෂයෙන්ම ගත්තන් පස්සේ මොකද වෝටර් ස්පෝර්ට් ජල ක්‍රීඩාව මම හිතන්නේ අපේ ප්‍රදේශයේ තමයි ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ඉතාමත්ම සුරක්ෂිතව ජල ක්‍රීඩාව කරන්න පුළුවන් ප්‍රදේශයේ තමයි බේරුවල මොරගල්ල බෙන්තර මේ මේ සංචාරක කලාප තුල. ඉති ඒක නිසා අපි විශේෂයෙන්ම මේ වින්සපින් ජෙට්ටිස්කි වෝටර්ස්කි ඊළඟට ඔරුරේස් තව ගොඩාක් ජල ක්‍රීඩා මං හිතන්නේ අපි මේ වැඩසටහනේදී අපි සංචාරකයින්ට විශේෂයෙන්ම සහ දේශීය අපේ සියලු දෙනාටත් දැක බලා ගැනීමට අවස්ථාව අපි උදා කරලා තියෙනවා. ඉතාමත්ම හොඳ ජල ක්‍රීඩා සම්දර්ශන පවා අපි මේ වැඩසටහනට එකතු කරලා හොඳයි ගරු අමාත්‍යතුමනි අපිට මේ ක්‍රීඩා ඉසව් මොනවද විශේෂ ක්‍රීඩා ඉසව් මොනවද කියන කාරණාවත් අමාත්‍යතුමන් එක්ක කතා බහ කරන්න පුළුවන්කම ලැබෙයි අපි විරාමයක් ලබාගෙන පෑන් පෑ ප්‍රවෘත්ති නරඹලා නැවත මේ සාකච්ඡාව සමග එකතු වෙමු රටම අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙලා තියෙන මොහොතක ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඒ අලුත් අවුරුද්දේ අසිරිය ඉතාම උත්සවශ්‍රීයෙන් නොබ වෙත ගෙනෙන්න සූදානමින් සිටිනවා මෙවර 2023 ස්වාධීන රූපවාහිනී සූර්ය මංගල්‍යය තුලින් මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් අප්‍රේල් මාසේ 13-14 දෙදින පුරා ඉතාම වෙනස් විදිහේ අත්දැකීමක් එක්ක මෙවර සූර්ය මංගල්‍යය ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පෙර සූදානම පිළිබඳව එහි සංවිධාන ශක්තිය පිළිබඳව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඇත්තටම මේ ප්‍රදේශයේ රන්වන් තීරයක් නැත්නම් গোল্ডන් මයිල් රන්වන් සැතපුමක් විදිහට හඳුන්වන්නේ සංචාරක ආකර්ෂණයේ ඉතාම ඉහළින් තිබෙන ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින් මෙවර සූර්ය මංගල්‍යය ඔබට ගෙනෙන නිසාම එහි තිබෙන වගකීම් සහගත බව වැඩි වෙනස් විදිහේ අත්දැකීමක් ඔබට ලැබෙනවා. දීවර අමාත්‍යංශයේ සංචාරක අමාත්‍යංශයේ මඟ පෙන්වීම ඒ වගේම රාජ්‍ය ආයතනවල මේ ප්‍රදේශයේ මඟ පෙන්වීම සහ සංවිධාන ශක්තියත් අපි මේ මොහොතේ කතා බහ කරන්න ඕන. අපි කතා බහ කරමින් සිටියේ දීවර රාජ්‍ය අමාත්‍යතුමන් සමග පියල් නිශාන්තද සිල්වා මැතිතුමා. අමාත්‍යතුමනි දැන් ඇත්තටම ඔබතුමා සඳහන් කළා මේ ප්‍රදේශයටම ආවේනික ජල ක්‍රීඩා රසක් තිබෙනවා මේ ක්‍රීඩා ඉසව් රසක් තිබෙනවා මේවා මේ සංචාරක ආකර්ෂණය දිනා ගන්න තරම වැදගත් වේවි මේ කාලවකවානුවේ නේද? අමිල හැබැයි ඉතින් මේ එක ප්‍රදේශයක සංචාරක කර්මාන්තය තිබුණා කියලා අපි අපේ ජන ක්‍රීඩා වලට අපි දෙවෙනි තැන දෙන්න බෑ. අනිවාර්යයි. ඉතින් ඒක නිසා ජන ක්‍රීඩා වලට මුල් තැන දීලා ජන ගායනා ඊට පස්සේ ජන ක්‍රීඩා මේ සියල්ලටම ප්‍රමුඛත්වය දීලා තමයි අපි මේ වැඩසටහන ඔබගේ නාලිකාවත් එක්ක සංවිධානය කරලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි මොකද අර අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අපේ දේ අපි ගාම විතරක් තියාගන්න නැතුව අපිට මේක පිටටත් දෙන්න ඕන. අපි මේ 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 අලවි කිරීමත් කරන්න ඕනේ. අපේ රටේ තියෙන ගොඩාක් දේවල් තියෙනවා අපිට අලවි කරන්න පුළුවන් බොහොම ගුණාත්මක විදියට. ඉතින් එවැනි අවස්ථාවකදී නිසාම තමයි අපි තීරණය කරේ මෙතෙක්කල් අපි දැකලා තියෙන ඔරු රේස් එකක් දැකලා තියෙන ඔරු පැදීම
ඊළඟට මේ තව ඔය වගේ නිකන් ජල ක්‍රීඩා කියලා අපි දැකලා තියෙන්නේ සාමාන්‍ය ක්‍රීඩාවල් කීපයක් විතරයි. දැන් මේ ප්‍රදේශයේ සංචාරක සහ දීවර ශේත්‍රයට සම්බන්ධ ප්‍රදේශයක් බේරුවල කිව්වන් පස්සේ එතකොට අපිට ලොකු යුතුයකමක් තියෙනවා. එකක් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නත් ඕනේ, අපේ දේවල් අපි රැකගෙන යන්නත් ඕනේ. ඉතින් ඒ නිසාම තමයි අපි විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණයත් එක්ක තියෙන ක්‍රීඩා පිළිබඳවත් අපේ වැඩි අවධානයක් යොමු කරේ. ඒකයි මම හිතනවා මෙතෙක් සූර්ය මංගල්‍ය වලට වඩා හාත්පසින්ම වෙනස් වූ සූර්ය මංගල්‍යයක අත්දැකීම් විඳින්නට අපේ රටෙත් ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක හැමදාම සම්බන්ධ වෙලා ඉන්න වෙනත් රටවල් වල ලෝකේ ඉන්න අනිත් අයටත් මම හිතන්නේ අවස්ථාව හම්බෙන්න. මොකද මම ස්වාධීන රූපවාහිනී සේවයේ පිළිබඳව අද ඊයේ නෙවෙයිනි අමිල මල්ලි සම්බන්ධ වෙලා වැඩ කළා තියෙනවා. හැම වෙලාවෙම නැවුම් අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට ලබා දුන්න නාලිකාවක් තියෙනවා නම් අර්ථපූර්ණ වෙච්ච වැඩසටහන් රාශියක් නිර්මාණය කරපු නාලිකාවක් තියෙනවා නම් එහි ප්‍රමුඛත්වයේ හිමි වෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවයට. ඉතින් ඒක නිසා අපි මේ සුසංයෝගයේ මේ ඒකාබද්ධ වැඩපිළිවෙල මම හිතන්නේ ඉතාමත්ම හොඳ නැවුම් අත්දැකීමක් අපේ රටේ ජනතාවටත් ඒ වගේම විදේශික ජනතාවටත් ලබා ගන්න පුළුවන් හැකියාව දෙන විවිධ ක්‍රීඩා මම හිතන්නේ අලංකරණය වෙච්ච නිර්මාණශීලී ක්‍රීඩාත් එක්ක විවිධ ක්‍රීඩා රාශියක් අපි මේ වන විට සංවිධානය කරලා තියෙනවා අපේ පැත්තේ. හොඳයි. ගරු අමාත්‍යතුමා සහ දැන් ස්වාධීන රූපවාහිනිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳවත් අපිට ඉහළින් කතා බහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මොන වැඩක් කරන්න ගියත් හොඳ සත්කාරයකදී එතුමා දක්වන දායකත්වයේ මඟ පෙන්වීම පිළිබඳවත් අපි මතක් කරනවා. අපි ප්‍රාදේශීය ලේකම්තුමා වෙත යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ රංජන් පෙරේරා මැතිතුමා. ඇත්තටම මේ ප්‍රදේශය විවිධ ජනතාව, විවිධ ජන වර්ගවලට අයිති ජනතාව ජීවත් වන ප්‍රදේශයක්. විවිධ ආගම් ජාති නියෝජනය කරන. ඇත්තටම ඔවුන්ගේ සහජීවනය එකම තැනකට එකතු කරන්නත් මේ සූර්ය මංගල්‍යයකදී පුළුවන්කම ලැබෙනව නේද ලේකම්තුමා? ඔව්, ඇත්තටම අමිල මේක මේ බේරුවල කියන්නේ සුවිශේෂී ප්‍රදේශය. මෙහි විවිධ ජන වර්ග ආගමිකයන් ජීවත් වෙනවා. එතකොට දැන් මේ මේ කාලේ බැලුවම අපි මේ කාලේ මේ විවිධ ආගමික මේ ප්‍රදේශ ඉන්න ජනතාවගේ උත්සව තියෙන කාලය. දැන් අපේ මේ මේ කතෝලික ජනතාවගේ කල්වාරි ය තියෙන මෙහි විශේෂයෙන්. ඒ වගේම බෞද්ධ සිද්ධාස්ථාන ගත්තොත් කන්ද විහාරය, මලේගොඩ විහාරය, වේරගල පුරාණ රජ මහ විහාරය වගේ විශාල මේ විහාරස්ථාන සංඛ්‍යාවක් මේ තියෙනවා. ඒ වගේම අපි මුස්ලිම් ජාතිකය වලු ඒ අයගේ ඉස්ලාම් ආගමික වැදගත්කමක් තියෙන කෙච්චි මලේ පල්ලිය ලෝක ප්‍රසිද්ධයි. මේකත් තියෙන්නේ මේ බේරුවල. ඉතින් බේරුවල මේක සුවිශේෂී ආගමික මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. ඒ වගේම මේ ජාතින්න ගත්තම ඉතාමත්ම සමගි සම්පන්නව තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට මේක විවිධ අත්දැකීමක්, හොඳම අත්දැකීමක්. ඉතින් මේ හැමෝම අපි සහජීවනයේ ජීවත් වෙන්න තමයි උත්සාහ කටයුතු කරන්නේ. ඒක සඳහා විවිධ ආයතන තියෙනවා, රාජ්‍ය ආයතනත් එක්ක මැදිහත් වෙලා ස්වේච්ඡා ආයතන මේ හැමෝම සමගින් මේක සමරන්නේ. විශේෂයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සියලුම ජනතාව ඒක රාශිය වෙන විවිධ උත්සව පවත්වන නත්තල් වලට නත්තල් උත්සවය, වෙසක් පොසොන් ඒ උත්සවයන් පවත්වනවා. ඉතින් මේ කාලේ උත්සව කාලයක්, මේක සහජීවනයෙන් පැවැත්වෙන කාලයක්. ඒ වගේම අපි මේ රාජ්‍ය ආයතන ටික ඒකාබද්ධ කරගෙන තමයි කටයුතු කරන්නේ. ප්‍රාදේශීය සභාව, පොලිසිය, නගර සභාව, සෞඛ්‍ය විද්‍යා මේ 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 අපේ මේ බේරුවල කොට්ටාසේ කළුතර දිස්ත්‍රික්කයේ ගත්තම ලංකාවෙම සෞඛ්‍ය විද්‍යායතන බල ප්‍රදේශයක් තියෙන්නේ කළුතරට. එකම එකයි තියෙන්නේ, ඒක තමයි කළුතර තියෙන්නේ. ඒක කළුතර සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මේකට අයිති වෙනවා. ඒතර ඒ සෞඛ්‍ය ආයතනවලත් අපි මේ සහයෝගය අරගෙන තිනවා. MOH සෞඛ්‍ය විද්‍ය මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඒ වගේම මේ පෞද්ගලික අංශයේ අපේ දුරකථන ආයතන, ඒ වගේම සංචාරක ව්‍යාපාර, ඒ ආයතන සියල්ලගේම සහයෝගයෙන් තමයි මේ කටයුතු හැම එකම සංවිධානය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බේරුවල සුවිශේෂී කටයුතු ඉතාමත්ම හොඳින් කරන්න මේ සියලු දෙනාගේම සහයෝගය අපිට ලැබෙනවා. ඒ වගේම අපේ මේක ભેදයක් නැහැ. දේශපාලන අධිකාරිය, මහජනතාව, රාජ්‍ය ආයතන, මේ ස්වේච්ඡා ආයතන මේ ඔක්කොම ඒකාබද්ධව තමයි මේ අද මේ සූර්ය මංගල්‍යයට සූදානම් වෙලා තියෙන්නේ. දේශපාලඥයින්ට සමහර වෙලාවට මේ මේ වර්තමානය තුළ විවිධ චෝදනා තියෙනවා. ඊළඟට රාජ්‍ය නිලධාරීන්ට තියෙනවා.
මේ සියල්ලත් එක්ක බලනකොට මේ මොකද රාජ්‍ය නිලධාරීන් මේ අපි වැඩ සටහන් ක්‍රියාත්මක කරනකොට මම හිතන්නේ පුදුම සහයෝගයක් දෙන්න. ඒකයි මේ ඒකාබද්ධ ප්‍රවේශය කියන එක අමිල මම හැම වෙලාවෙම කතා කරන දේ තමයි මේ අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා. එතකොට අපි කාටවත් තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න හම්බෙන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් මේ වැඩසටහනේදී මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ සීලු දෙනාටම අපේ දිස්ත්‍රික්කයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් සීලු දෙනාට අපට මේ වැඩසටහන බොහොම සාර්ථක වැඩසටහනක් බවට පත් කරන්නට ලොකු හයියක් ලබා දෙන්න. හොඳයි. එතම අපි කතා කරමු ඒ ගැන. අපි පුංචි විරාමයකට යන්න සූදානම්. සහජීවනයේ සංහිඳියාව සපිරි හෙලේ මහා මංගල්‍යයේ සූර්ය මංගල්‍යය මෙවර මොරගල්ල වෙරළ තීලයේ කේන්ද්‍ර කරගනිමින් අප්‍රේල් මාසේ 13 14 දෙදින පුරා උත්කර්ෂවත් අන්දමින් ඔබ වෙත ගිනේමට සාදීන රූපවාහිනී මාධ්‍යාලයේ කටයුතු කරන අතරතුර එහි පෙර සූදානම කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඇත්තටම දැන් බේරුවල ප්‍රදේශයට මේ ප්‍රදේශයේ විවිධ ආගම් නියෝජනය කරන ජාතීන් නියෝජනය කරන පිරිසක් ඉන්නවා. මෙවැනි සූර්ය මංගල්‍යයක් පැවැත්වෙද්දී ලොකු මහජන සහභාගීත්වයක් තිබෙනවා. විදේශ සංචාරකයෝ පැමිණෙනවා. එවැනි වටපිටාවක් තුළ කොහොමද මේ සබඳතාව ගොඩනගන්නේ ආරක්ෂාව සපයන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් අපි ඔබට දැනුවත් කරන්න සූදානම් සහකාර පොලිස් අධිකාරී තුමන් ආරෙම් දුමින්ද රාජපක්ෂ මහත්මයා කොහොමද ඇත්තටම මේ සහභාගීත්වයත් එක්ක මේ වැඩ කටයුතු දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේ රාජ්‍ය අමාත්‍යතුමා පැවසු ආකාරයට සහ ප්‍රාදේශීය ලේකම්තුමා පැවසු ආකාරයට මේ පොලිස් බල ප්‍රදේශවල විශේෂයෙන්ම බේරුවල කියන පොලිස් බල ප්‍රදේශය සහ අලුත්ගම් පොලිස් බල ප්‍රදේශය විශේෂී පොලිස් බල ප්‍රදේශ දෙකක් සිංහල සහ මුස්ලිම් ජනතාව මේ ප්‍රදේශයේ බහුල වශයෙන් ජීවත් වෙනවා. ඉතා හොඳින් ඒගොල්ලෝ සහජීවනය යුතුව කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොලිසියට මේ සියලු දෙනාගේ ජීවිත හා දේපල ආරක්ෂා කරන්න නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරලා තිනවා. එතකොට මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මෙම උත්සවයට සිංහල ජනතාව සිංහල බෞද්ධ ජනතාව පමණක් නොවේ මුස්ලිම් ඉස්ලාම් ආගම ආදානෙම ඉස්ලාම් බැතිමතුණුත් මෙම උත්සවයට අපි සහභාගී කරවගෙන අපේ සහජීවනය කොයි ආකාරයෙන්ද පවත්වාගෙන යාම පිළිබඳව මහ ජනතාවට ලෝකයට කියාපාන්න හොඳ අවස්ථාවක් වෙනවා මේක. ඒ වගේම अपे पोलिस मट्टमे श्री लंकावे सैम पोलिस बल प्रदेश क्रियात्मक प्रजा आरक्षक कमिटू ये आरक्षक कमिटू वरी निर्धारित सामाजिक सामाजिक मेवर सहभागीकरण मे आरक्षा संबंधी सीएल कटयत अभी सुदान कलती नो किसी गटलो नकारेट विशेषम पेमीन सीएल जनता सह उपतुमा सदर पड़ती विदेशी जाति के अंगे आरक्षा विशेषम सेलकिलट गणमीन सीलुम पूर्व आरक्षक सलसुम मेवन सकस्कल अवसर कलती මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් අප්‍රේල් මාසේ 13 14 දෙදින පුරා මේ සූර්ය මංගල්‍යයේ හෙලේ මහා සංස්කෘතික මංගල්‍යයේ ITN සූර්ය මංගල්‍යයේ ඔබ වෙත ගෙනීමට සූදානමින් සිටින්නේ දීවර අමාත්‍යංශය සංචාරක අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය තවත් රාජ්‍ය ආයතන රැසක මැදිහත් වීම මග පෙන්වීම මේ ප්‍රදේශයට මේ උත්සවය වෙනුවෙන් ලැබෙනවා කියන කාරණාවත් දෙන්න මතක් කළා. ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කළා. විශේෂම කාරණාව තමයි මේ ප්‍රදේශය අපේ රටේ සංචාරක ආකර්ෂණයේ වඩාත්ම ආකර්ෂණය කරගත් ප්‍රදේශයක් ගෝල්ඩන් මයිල් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ මොරගල්ල වෙරළ තීරයට මේ සූර්ය මංගල්‍යය වෙනුවෙන් ඔබට එය නරඹන්න පැමිණෙන්න, එයට සහභාගී වෙන්න පැමිණෙන්න කියන ආරාධනාව ස්වාධීන රූපවාහිනී විදිහට අපි නිරන්තරයෙන් කියනවා වගේම ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ ප්‍රදේශයේ ඔබතුමාට පුළුවන් මේකට ආරාධනාවක් කරන්න ජනතාවට. ඔව් විශේෂයෙන්ම මේ මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා अपे रटे इन सीलु दिनाट मे नव मद्यकीम विदगन्नट बेरुवल मुरगल गोल्डन माइल संचारक कलापेट इन्न महाराजा रेस्टोरेंट ए आयतने असल तमाय मे वेडसटान क्रियात्मक वेन्न एवगे मम गुडा किस्तूति वंत वेन्नोने मे वेडसटान क्रियात्मक क्रीमेदी अपि सीलु दिना देशपालन अधिकारी सह राज्य निलधारी हटियट क्रियात्मक नाट विशेषम तरुण प्रजावगे दायकत्व अपिट अत्यावश्य ऊना मे वेडसटान सार्थकटन इतनी अवस्थावकदि मे मे जलक्रीडा संबंध इन कलवामोदर प्रदेश इन तरुण सहोदरवर इत विशाल दायकत्व मे वेन्वे लबादुन्ना एवगेम
අනිකුත් සීලු දෙනා ඒ කියන්නේ වැඩි හිටියොද පුංචි දරුවෝද මේ වැඩසටහන සාර්ථක කරගන්න බොහොම ආසාවෙන් අපට සහයෝගය ලබා දෙනවා අමිල. ඉතින් ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. අපි මේ නැවුම් අධ්‍යක්ෂකම විඳ ගන්න එන්න කියන ආරාධනාව කරන වගේම මම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයේ මේ අවස්ථාව බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධවත් ඒ වගේම අපේ සීලම රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම මගේ දීවර කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා ප්‍රමුඛ දීවර අමාත්‍යංශයට ඒ වගේම හරින් පනාන්දු සංචාරක ඇමැතිතුමා ඇතුළු සංචාරක අමාත්‍යංශයට ඒ වගේම අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු ඒ සීලුම දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සීලු නිලධාරීන්ට ප්‍රාදේශීය සභාව පළාත් පාලන ආයතන හැටියට ඒ ආයතනේ ඒ වගේම අපේ පොලිස් අධිකාරීතුමා නියෝජනය කරන පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු සීලු දෙනාටම මම මගේ ගෞරවය පුද කරනවා මේ අත්දැකීම අපේ ජනතාවට ලබා දෙන්නට දෙන සහයෝගය පිළිබඳව මේ අවස්ථාවේ. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා 13 14 දෙදින පුරා පැමිණෙන්න නැත්නම් ස්වාධීන රූපවාහිනිය සමග රැඳී සිටින්න මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් මේ මහරාජා රෙස්ටුරන්ට් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අපි ඔබට සූර්ය මංගල්‍ය අසිරිය ගෙනීමට සූදානම් දිවර රාජ්‍යගරුවා දිවර රාජා මාත්‍යතුමන් පියල් නිශාන්ත මැතිතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බේරුවල ප්‍රාදේශීය ලේකම්තුමා රංජන් පී පෙරේරා මැතිතුමනි ඔබතුමාට ඒ වගේම කලුතර කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී එක RM දුමින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්වාධීන රූපවාහිනිය හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය සූර්ය මංගල්‍යයේ අසිරිය 13 14 දෙදින පුරා මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් ගෙන එනවා. එහි විශිෂ්ටත්වය ආකර්ෂණීය බව අත්විඳින්න ස්වාධීන රූපවාහිනිය සමග රැඳී සිටින්න කියන ආරාධනාවත් එක්ක අපි විරාමයකට යන්න සූදානම්. අරින මල් කිනිති සත්‍යයත් යහපැතුම් වරම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පෙන් පොදයි